හරි එතකොට අනිත් ගොඩක් දෙනෙක් අහපු සහ අපිට නෝට් එකකින් පාඩම් කරලා කරන්න බැරි හිතලා කරන්න වෙන ප්‍රශ්නි තමයි මේ ෂෙඩියුලින් ඇල්ගොරිතම් සම්බන්ධ ප්‍රශ්නි. ඉතින් එතෙන්දී අපිට ටේබල් එකක් දෙනවා මේ ගාන තියෙන්නේ 2018 පේපර් එකේ තියෙනවා 4 වෙනි ගානේ 5 වෙනි කොටස විදියට ඒ වගේම 2019 ත් 4 වෙනි ගානේ 6 වෙනි කොටස විදියට ඒක තියෙනවා. ඉතින් කොහොම හරි මේකේ දෙන්න ටේබල් එකක්. ඒ ටේබල් එක දීලා මම ඒක එක්සෙල් වලට අරන් තියෙනවා දැන් මෙතන. එක්සෙල් ෂීට් එකකට දාගත්තා. මේ තියෙන්නේ 2018 එක මේක 2019 දීලා තියෙන එක. ඉතින් සාමාන්‍ය ටේබල් එකේ කොලම් තුනක් එනවා. ප්‍රොසෙස් එක තියෙනවා. ඒක දැන් බලන්න 2018 තියෙන්නේ P 1, 2, 3, 4, 5 කියලා ප්‍රොසෙස් පහක් තියෙනවා. P1, P2, P3, P4, P5 ප්‍රොසෙස් පහක්. 2019 P0, 1, 2, 3 කියලා ප්‍රොසෙස් හතරයි තියෙන්නේ. මේ විදිහට ගත්තොත් 2019 එක ලේසි වෙයි කරන්න. ඉතින් කොහොම හරි මේකේ ඊළඟ ප්‍රොසෙස් එක ඇරුණාම ඊළඟට දෙනවා arrival time කියලා. මම මෙතන කෙටියෙන් ARR කියලා දාලා තියෙන්නේ. එතකොට arrival time එක. එතකොට ඒකේ අගය අපි දැනගන්න ඕනේ, ඒක වැදගත්. ඊට පස්සේ තියෙනවා service time එක. මම මෙතන SER කියලා අරන් තියෙන්නේ service time එක. ඒක 2019 දීලා තියෙන්නේ execution time කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. සර්විස් ටයිම් එකයි එක්සිකියුෂන් ටයිම් එකයි කියන්නේ දෙකම එකයි ඔතෙන්දි. ඉතින් කොහොම හරි ඔගොල්ලෝ ගාව පේපර් එක තියෙනවා නම් බලන්න පුළුවන් මේකේ 2018 එකේ දීලා තියෙන්නේ මේ ටයිම් එක සෙකන්ඩ්ස් වලින්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඒකේ ඒ කියන්නේ තප්පර වලින් තමයි මේකේ කාලය මැනලා තියෙන්නේ. ඊට පස්සේ ඒක 2019 පේපර් එකේ තියෙන්නේ මිලි සෙකන්ඩ්ස් වලින්. ඉතින් එතෙන්දිත් ඒ යුනිට් එක ප්‍රශ්නයක් නැහැ. මිලි සෙකන්ඩ් නම් ඔක්කොම මිලි සෙකන්ඩ් කියලා ගන්න ඕන, සෙකන්ඩ් නම් ඔක්කොම සෙකන්ඩ් කියලා ගන්න ඕන. ඒ කියන්නේ තප්පරද මිලි තප්පරද නැත්නම් විනාඩිද පැයද කියන එක අදාළ නැහැ. ඒ ඔක්කොම එකම ඒකකයක් වීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඉතින් මේකෙදි අපිට දැන් 2018 තියෙනවා මෙහෙම එකක්. මේකේ 2018 කියලා තියෙන්නේ following tables of processes arrival time and service required time කියන ටික. එතකොට අපි බලමුකෝ කොහොමද එන්නේ කියලා. දැන් මේකේ මම 2018 19 දෙකේම ප්‍රශ්න ඉස්සෙල්ල පොඩ්ඩක් බලන්නම්. 2018 එතකොට ඒක කියලා තියෙනවා මොකද්ද මේ following tables of the processes ඊළඟට arrival time and service required time ඔන්න ඒ ටික දීලා තියෙනවා කියලා තියෙනවා. These processes are handled under preemptive shortest job first algorithm. يعني preemptive shortest job first algorithm කියන එකෙන් තමයි කරන්න තියෙන්නේ. ප්‍රශ්නේ නම් දීලා තියෙනවා content time 1 second කියලා එකක්. ඒක අදාළ නැහැ. හරිද? preemptive එකක් තියෙන්නේ. ඒකට මේ content time කියන එක අදාළ නැහැ. 2018 දීලා තියෙන ප්‍රශ්නේ content time 1 second කියලා ගැලගුත් තියෙනවා. ඒක අදාළ වෙන එකක් නැහැ. ඉතින් ඒක යටතේ ටේබල් එක දීලා තියෙනවා. මෙන්න මේ ටේබල් එක කොටස් තුනක් කියලා තියෙනවා. පළවෙනි එක draw grant chart for process scheduling. ඒ කියන්නේ grant chart එක අඳින්න. දෙවෙනි එක waiting time කියන්නේ මොකද්ද කියලා එතන විස්තර කළා. Each process calculate waiting time for each process. Each process කියන්නේ මේ එකින් එකට වෙන වෙනම waiting time හොයන්න. C කොටස තියෙන්නේ calculate average waiting time. එහෙනම් අපිට grant chart එක තියෙනවා. ඊට පස්සේ waiting time time for each process. ඒ කියන්නේ එකින් එකට හොයන්න ඕන. ඊට පස්සේ average waiting time. එතකොට ඔන්න කොටස් තුන තමයි
දෙදස් දහටේ දීල තියෙන මේ ටේබල් එකට අදාළව. ඊට පස්සේ අපි දෙදස් දහනමේ ගත්තොත් මොකද තියෙන්නේ? දෙදස් දහනමේ දීල තියෙන්නේ මොකද්ද? ඉතින් එතන ටේබල් එකේ තියෙනවා කියනවා execution. Following table explains execution of four process in the CPU. Arrival time and execution time is given in milliseconds. එතකොට arrival time, execution time millisecond වලින් දීලා තියෙනවා. Using the preemptive round robin algorithm. Round robin algorithm එක තමයි මේක යූස් කරන්න කියන්නේ. එතකොට the size of quantum is 3 millisecond. එතකොට ඔහොම එකක් තියෙන්නේ. ඒක ග්‍රෑන්ඩ් චාර්ට් එක අඳින කියලා ඒකෙත් තියෙන කොටසක්. ඊට පස්සේ waiting time, average waiting time හොයන්න තියෙනවා. දැන් මේකේ වැඩිපුර තියෙන්නේ waiting time each process. ඉතින් each එකට කොහොමත් මේකෙත් හොයන්න වෙනවා average එක හොයන්න නම්. ඉතින් අපි බලමු කොහොමද මේව හදන්නේ කියන එක. මම මේ දෙකම කරන්නේ නැහැ. මෙතන එක ලේසි process බිංදුව 1 2 3 arrival time තියෙන බිංදුව 1 2 3 execution time ඒ කියන්නේ service time එක අගයන් ටිකක් දීලා තියෙනවා. මෙතන process P 1 2 3 4 5 ඒකේ arrival time එක මේ අංක පිළිවෙලටම නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. ඒකේ service time එකකුත් දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික මේ කිව්ව ග්‍රෑන්ඩ් චාර්ට් එක අඳින්නේ කොහොමද? වේඩින් ටයිම් හොයන්නේ කොහොමද? ඇවරේජ් වේඩින් ටයිම් හොයන්නේ කොහොමද කියන එක අපි බලමු මේකෙදි. එහෙමනම් මම මෙතනින් මේක 2019 එක පොඩි එකනේ. ඒක කොහොමද ඉගෙන ගන්න පුළුවන් මේක කරාම මම 2018 එකෙන් මේ ඔක්කොම හොයන්නම්. එතකොට එහෙමනම් අපි ඒකෙන් කතා කරමු. හරි මම එහෙනම් 2019 ටේබල් එකත් එක්ක අනිත් ටික මකලා දාන්නම්. 18 ටේබල් එක විතර ඉතුරු කරගෙන ඉතින් මේකේ මේ තියෙන ඇතරම් පේපර් එකේ 2019 දීලා තියෙන එක ඒකේ arrival time ටික පිළිවෙලට මම හදාගත්තා ඕගොල්ලන්ට වැඩිය පැහැදිලි වෙන්න. එතකොට මොකද දැන් අර මේ 2019 නෙමෙයි මේක 2018. 2018 එකේ තමයි සාමාන්‍ය මේක එක එක විදිහට මාරු වෙලා තිබ්බේ. සාමාන්‍යයෙන් අනිත් අවුරුදු වල දීපු ගොඩක් ඒවයි තිබ්බේ. මේ process අංක පිළිවෙලටම arrival time එකත් වැඩි වෙන විදිහට තමයි තිබුණේ. මේකේ process අංක පිළිවෙලට නැතුව එහෙම මෙහෙම තමයි arrival time දීලා තියෙන්නේ. ඉතින් මං arrival time පිළිවෙලට එන විදිහට මෙතන හදාගත්ත service time ටික මම හදලා නැහැ. මට ඒකෙන් වැඩක් නැහැ. මං ඒක මකල් දාන්නම්. එතකොට ඔන්න මම ඒක අයින් කළ දැම්මා. මොකද ඒ ටික මම පිළිවෙලට හදලා තිබුණ නැති නිසා. ඉතින් කොහොම හරි මෙන්න මේ පිළිවෙලට තමයි process ටික තියෙන්නේ. ඉතින් කොහොම හරි මේකේ ඇත්තටම අපිට algorithm වර්ග කීපයක් එනවා. එතකොට මේක අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණ මේක පෝලිමක් කියලා සැලකෙන එක. දැන් පෝලිම් කියන එක දැන් අපිට හුරු පුරුදුයිනේ. ඒ කියන්නේ මේ දාතල ගෑස් පෝලිම් තියෙනවා, ඩීසල් පෝලිම් තියෙනවා, එක එක විදිහ පෝලිම් තියෙනවා. ඉතින් අන්නේ වගේ පෝලිමක් තමයි මෙතනදී අපි සැලකන්න ඕනේ. ඉතින් ඒ පෝලිමක මොනවද තියෙන්නේ? දැන් පෝලිමක මෙතෙන්දී මම මේකේ ලේසිම උදාහරණයක් විදියට ගන්නම්. මේ බෑන්ක් එකක පෝලිමක්. එතකොට එහෙම ගත්තොත් ලේසිනේ. නැත්තම් අපි හිතමු මෙහෙම ඩීසල් පෝලිමක්. ඩීසල් පෝලිමක් නම් එතකොට ඒකෙදි මේ ඒකෙදි වුණත් මෙහෙමනේ එනේන අයට ඒ අදාළ සර්විස් එක දෙන්න ගත වෙන කාලය වෙනස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට එක්කෙනෙක් එනවා ලීටර් 5ක් ගහන්න. ඉතින් එයා ලීටර් 5ක් ගහගත්තාම යන වෙලාව තව කෙනෙක් එනවා ලීටර් 50ක් ගහන්න. ඉතින් ලීටර් 50ක් ගහගන්න කෙනාට යන කාලය වැඩි. එතකොට අන්නේ වගේ එක එක්කෙනාට සේවාව ලබා දෙන්න ගත වෙන කාලය වෙනස්. ඉතින් මම බැංකුවක උදාහරණයක් ගත්තේ. දැන් මෙහෙම හිතමුකෝ. බැංකුවක කවුන්ටර් එක ගාව ඉස්සරහින් පෝලිමක් තියෙනවා. ඉතින් ඒ පෝලිමේ ගිහිල්ලා සර්විස් එක එකයි ගන්නවා. අපි හිතමු මෙහෙම එක්කෙනෙක් යනවා නිකන් දැන් පොතේ තියෙන බැලන්ස් එක කීයද බලා ගන්න, අප්ඩේට් කර ගන්න.
ඒක ටක් ගාලා account number එක ගහපු ගමන් balance එක මේකයි කියලා මේක කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක් account එකට සල්ලි දාන්න යනවා. ඒක account number එක check කරලා සල්ලි දැම්මා. ඒක තව කාලයක් ගත වෙනවා. අර balance එක check කරලා දෙනවට වඩා කාලයක් ගත වෙනවා. නමුත් යම් කිසි කාලයක් හැබැයි සල්ලි ගන්න යන කෙනෙක්ට ඊට වැඩි කාලයක් යනවා ඇයි? සල්ලි ගන්නකොට identity අරව මේව check කරනවා ටිකක් වැඩිපුර. මොකද ඒවත් එක්ක ඊටත් වැඩි කාලයක් ඊට පස්සේ අපි හිතමු කෙනෙක් account එකක් open කරන්න නම් යන්නේ ඒ වැඩේ කරගන්න ටිකක් වැඩිපුර. ඒ කියන්නේ එක එක form පුරවන්න තියෙනවා ඒ වගේ දේවල් එක්ක එයාට යන කාලය වැඩි. ඉතින් අන්න ඒ වගේ එක එක process එකට ගත වෙන කාලය ඒක තමයි මේ service time වලින් මෙතන කියන්නේ. හරිද? arrival time කියන්නේ ආ පෝලිමට පැමිණෙන කාලය. ඒකයි මම ඒක පිළිවෙලට හදාගත්තේ. මේ විදිහට ගත්තොත් P4 තමයි ඉස්සෙල්ලාම ආපු කෙනා පෝලිමට. එතකොට 1 මෙන් ටයිම් එක බිඳුවේදී දැන් මේකේ ටයිම් එක බිඳුවයි කියන්නේ ආරම්භක මොහොත කියන එක. දැන් මේකේ අපි හිතමු මිලිසෙකන්ඩ් වලින් නම් මේ 1 කියන්නේ මිලිසෙකන්ඩ් 1කට පස්සේ. 2 කියන්නේ මිලිසෙකන්ඩ් 2කට පස්සේ. 4 කියන්නේ මිලිසෙකන්ඩ් 4කට පස්සේ. 5 කියන්නේ මිලිසෙකන්ඩ් 5කට පස්සේ. ඒ කියන්නේ මිලිසෙකන්ඩ් වලින් මැන්නොත්. එහෙම නැත්නම් සෙකන්ඩ් වලින් මැන්නොත් මේ කියන්නේ ආරම්භක මොහොත තමයි මෙයා එන්නේ. ඊට පස්සේ ඊට තප්පරයකට පස්සේ තප්පර 2කට පස්සේ තප්පර 4කට පස්සේ තප්පර 5කට පස්සේ අන්න ඒ වගේ. පැය වුණත් වෙන්න පුළුවන් ඕක. දැන් බැංකුවක කියමුකෝ විනාඩි වලින් ගත්තොත් මෙහෙම. විනාඩි වෙන්න පුළුවන් නේ. මේ P4 ආරම්භක මොහොතේ එනවා විනාඩියකට පස්සේ ඊළඟට විනාඩි 2කට පස්සේ විනාඩි 4කට පස්සේ විනාඩි 5කට පස්සේ. ඒ එන පිළිවෙල වැදගත් අපිට. එතකොට සර්විස් ටයිම් එක වැදගත්. හරි මෙතනින් මේ මේකෙන් බලාගෙන කරන්න පුළුවන්. මම මේ පිළිවෙලට තව දාගත්තේ ඕගලොන්ට වැඩි පැහැදිලි වෙන්න. ඉතින් මම මේක ගන්නම්. මේ ඇල්ගොරිදම් අපිට ගානේ මොනවද ඉද කියන්න දන්නේ නැණි. දැන් 2018 දීලා තියෙන්නේ shorter job preemptive එක 2019 දීලා තියෙන round robin එක. ඉතින් සාමාන්‍යයෙන් මේකේ අපි කරන ඇල්ගොරිදම් ප්‍රධාන වශයෙන් හතරක් ගන්න පුළුවන්. ඒ ෂෙඩියුලින් ඇල්ගොරිදම් එකක් තමයි first come first served. first come first served ඒක අපි කියන්නේ FCFS කියලා. first come first served. ඊට පස්සේ තියෙනවා SJF එහෙම නැත්නම් shortest job first කියන එක. එතකොට මෙන්න මේ shortest job first එකේ ඇත්තටම දෙකක් තියෙනවා. preemptive ආපහු none preemptive කියලා. එතකොට තව එකක් තියෙනවා round robin. එතකොට ඔන්න ඔය ඇල්ගොරිදම්. එතකොට ඇත්තටම මේකයි මේකේ දෙකක් මේකේ එකක් එක්ක හතරක්. ඒ කියන්නේ 1යි මේකේ මේ දෙකත් එක්ක 2යි 3යි 4යි. ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒව මොනවද කියන එකයි ඒවයි විශේෂ දේවල් එක්ක අපි කතා කරමු. කොහොමද මේකේ අපිට තියෙන්නේ? මොකද branch chart අදින්න තියෙනවා, waiting time හොයන්න තියෙනවා, average waiting time හොයන්න තියෙනවා. ඔය ටිකනේ කරන් තියෙන්නේ. එහෙනම් මම මේක මකලා පටන් ගන්නම් ගාන. ඉතින් මම මේකට මුලින්ම ගන්නම් first come first served එක. මේක සාමාන්‍ය තේරුම් ගන්න අමාරු නෑ. first දැන් පෝලිමක මොකද්ද වෙන්නේ? මුලින් එන කෙනාට මුලින් සේවාව දෙනවා. කාටවත් පෝලිම් පනින්න පස්සේ එන කෙනෙක් ගන්නෙ නැහැ. මෙහෙම ඉතින් ඕක ඔය මේ වැඩ කරන තැන්වල එහෙම වෙන්නේ නැහැ. මොකද අපි දන්නෝනේ. දැන් හිතවත් කෙනෙක් ආවොත් මොන හරි ක්‍රමයක් දාලා එයා ඉස්සරහට ගන්න වැඩ එහෙම කරනෝනේ. දැන් ඒ විදිහ එකක් මෙතන නෑ. first come first serve කියන්නේ එන පිළිවෙලට තමයි සේවාව දෙන්නේ පෝලිමේ. එහෙනම් branch chart එක අඳින්න ඕන අපි time එක බින්දුවෙන්. දැන් මේක බැංකුවක් කියමු. බැංකුව එහෙම නැත්තම් diesel පොලිම හරි කමන්නේ.
මෙතන සේවාව ආරම්භ වෙන මොහොත තමයි බිඳුව කියලා කියන්නේ. ඔන්න ඔතනින් පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේක chart එක අඳින්න ඕන. බිඳුවේදී කවුද එන්නේ? First come P4. එතකොට එයා එනවා. ඉතින් එයාට කොච්චර කාලයක් ගත වෙනද යාගේ වැඩේට? 3ක්. සර්විස් ටයිම් එක යාට 3ක්. ඒක තප්පර දෙවිනාඩිද කියන ගැන හිතන්න ඕනේ. 3ක්. ඉතින් මුලින් ආපු කෙනා කවුද? P4. එතකොට එයා ටයිම් එක 3 වෙනකන් ඉන්නවා. ඔන්න P4 ඇවිල්ලා 3 වෙනකන් යාගේ වැඩේ කරගන්නවා. දැන් ඒ අතරේ ටයිම් එක 1 කියන්නේ මෙන්න මේ හරිය. 2 කියන්නේ මේ හරිය. 3 ඔහොමනේ. ඉතින් ටයිම් එක 1ේදී P3 එනවා. හැබැයි P3 ආවට දැන් කවුන්ටරේට ගිහිල්ලා ඉන්නේ P4. ඒකින්ද P3 ගේ වැඩේ කරගන්න බෑ. යාට පොලිමේ ටිකක් වෙලා ඉන්න වෙනවා. එතකොට P3 1ේදී ආවට යා 3ේදී තමයි පටන් ගන්නෙ. ඉතින් P3ට කොච්චර වෙලාවක් යනවද? 8ක් යනවා. මෙන්න P3 නේ දෙවනියා. එහෙනම් P3ට සර්විස් ටයිම් එක 8යි. එයා 3ේදී පටන්ගෙන එයාගේ වැඩේ 8ක් ඉස්සරහට කරනවා. ඒ කියන්නේ 3 ඉඳන් 8ක් ඉස්සරහට යනවා කියන්නේ කීයක්ද? 11 දක්වා එයා ඉන්නවා. P 3. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊළඟට බලන්න ටයිම් එක 2ේදී P1 ඇවිල්ලා තියෙන්නේ. එයා මෙතෙන්දී ඇවිල්ලා. එතකොට P4 තියෙනවා. එයාට ඉස්සරහින් P3 තියෙනවා. ඉතින් P3 අයින් වෙලා යනකම් එයා ඉන්නේ පැය බලාගෙන පොලිමේ. ඉඳලා ඊට පස්සේ හරි මෙයානේ P1 ඇවිල්ලා ටයිම් එක 6ක් ගන්නවා. ඉතින් එයාට 11 තමයි වැඩේ පටන් ගන්න වෙන්නේ. P3 ඉවර කරන් ගියාම එතනින් පටන්ගෙන ටයිම් එක 6ක් ඉස්සරහට P1 යනවා. ඒ කියන්නේ 11යි 6යි කියන්නේ 17 දක්වා. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊළඟට P5. P5 හතරේදී එන්නේ. P5 හතරේදී එනවා කියන්නේ arrival time එක 4 කියන්නේ මෙන්න මේ හරියේ. ඒ කියන්නේ P4 අයින් වෙලා ගිහිල්ලා P3 තමයි දැන් කවුන්ටරේට ගිහිල්ලා එයාගේ සර්විස් එක ගන්න ගමන් ඉන්නේ. අන්නේ හතරේ තමයි P5 එන්නේ. ආවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඉතින් මේ ටික පොලිමේ ඉන්න වෙනවා. ඉස්සරහින් ඉන්න P3 P1 දෙන්න මයින් වෙලා යනකන් ඉඳලා 17ේදී ඉතින් P5 ගේ කොච්චරද? 4ක් තියෙන්නේ. ඉතින් 17 ඉඳලා එයාගේ ටයිම් එක 4ක් ගන්නවා. ඒ කියන්නේ P5 එක කොච්චරද? 21ක් දක්වා යනවා. 17 ඉඳලා 4ක් යනවා කියන්නේ. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊළඟට ඉතින් P2 පහේදී මෙන්න මේ හරි දෙන්නේ. ඒ කියන්නේ 3යි 11යි 4නේ 5 කියන්නේ. 5 කියන ටයිම් එකෙදී ඇවිල්ලා ඊයාට මේ වෙනකම් පොලිමේ ඉන්න වෙනවා. ඉඳලා කොහෙන්ද පටන් ගත්තා? එයාගේ කොච්චරක් තියෙනවද? P2ට තියෙන 2යි සර්විස් ටයිම් එක. එහෙනම් මෙන්න P2 21 ඉඳලා 2ක් යනවා කියන්නේ 23යි. එතකොට මෙතන මෙන්න මෙන්න එකතුව ගත්තොත් 6 2 8යි 8යි 16යි 16යි 3යි 19යි 4යි 23යි. අන්නේ දක්වා මේකේ දිග පෙන්වන්න ඕන. සාමාන්‍ය මේක අඳිද්දි මේ දැන් මෙතන ගත්තොත් බලන්න P1 ගේ 6ක් තියෙන්න ඕන. P3 ගේ 8ක් P2 ගේ 2ක්. ඒ දිගෙන් ඒක පෙන්වන්න. ඒ කියන්නේ හරියට තිතර මේ සමාන වෙන්න ඕන. හැ කියන්නේ දැන් P2 2යි P3 8යි කියලා මේ P2 වගේ 4 ගුණයක්ම 8 වෙනකන් කියලා දාන්න ඕනේ නැහැ. මේකේ සාමාන්‍ය විදියට දිගෙන් කොහොම හරි දිග කොට එකෙන් ඒකේ ප්‍රමාණය පෙන්වුවාම හරි පොඩ්ඩක්. එතකොට ඔන්න ඔය විදියට තමයි chart එක ඇඳින්නේ. එතකොට first come first serve එකේ chart එක කොහොමයි? දැන් අපි waiting time ටික බලමු මේ process ටිකේ. P1 මම ලියන්න ඕනේ නෑනේ, මෙතන ඉඳා ගන්න. එතකොට කොහොමද ඒ ටික ගන්නෙ? ඉතින් ඒ ටික ගන්න පුළුවන් මෙහෙම. දැන් P1 කියන කෙනා නෑ, අපි P4 ගමුකෝ. P4 එන්නේ බිඳුවේදී ආපු ගමන් එයා පටන් ගන්නවා. ඒ කියන්නේ එයා පොලිමේ ඉන්නවද? නෑනේ. ඒ කියන්නේ එයාට ඉස්සරහින් කෙනෙක් ඉන්නවා නම් විතරයි එයා පොලිමේ ඉන්න ඕනේ. ඒ කියන්නේ එන්නේ බිඳුවේදී එයාට පොලිමේ ඉන්න දෙයක් නැහැ. ආපු ගමන් කෙලින්ම කවුන්ටරේට. මොකද එයා පළවෙනියා.
එන එයාගේ වේටින් ටයිම් එක P4 ගේ කොච්චරයිද 0යි ඒක එන්නේ බිඳුවේදී පටන් ගන්නෙත් බිඳුවේදී නිසා 0යි කියලා ගන්න පුළුවන් ඊට පස්සේ P3 ගත්තොත් P3 ට කොච්චරද මේක එක්කෙනාගේ හොයන්නේ P3 එන්නේ කීයද එකේදී හැබැයි එයාගේ වැඩ පටන් ගන්නේ කොහෙදද තුනේදී වෙන්න P3 පටන් ගන්නේ තුනේදී එහෙනම් ඇයි එකේදී එන්නේ යා එතකොට මෙන්න මේ ටිකේ අපි ඊපෝගේ වැඩි ඉපරෙනකම් පොලිමේ ඉන්න ඕනේ එහෙනම් තුනේදී පටන් ගන්නේ හැබැයි එයා එන්නේ එකේදී මෙතන එකේදී આવી තියෙන්නේ එහෙනම් මොකද වෙන්නේ දෙකක් එයා පොලිමේ ඉන්න තු එකේ ඉඳලා තුන වෙනකම් ඊට පස්සේ P1 P1 ගත්තොත් මොකද වෙන්නේ එයා 11ේදී පටන් ගන්නේ කීයේදී ඇවිල්ලාද එන්නේ දෙකේදී ඒ කියන්නේ එයා 9ක් පොලිමේ ඊට පස්සේ P5 ගත්තොත් කොච්චරද 17ේදී පටන් ගන්නේ කීයේදී ඇවිල්ලාද P5 આવી තියෙන්නේ 4ේදී එතකොට ඒ කියන්නේ මොකද්ද 13ක් පොලිමේ 4ේදී ඇවිල්ලා මෙන්න 17 වෙනකන් පොලිමේ ඉඳලා තියෙනවා ඊට පස්සේ P2 21ේදී පටන් ගන්නවා කීයෙන් ඇවිල්ලාද පහේදී ඇවිල්ලා එතකොට මොකද වෙන්නේ 16ක් ඔන්න වෙන වෙනම වේටින් ටයිම් ටික මේ P4 P3 P1 P5 P2 ඒ පිළිවෙලට එතකොට ඔයගොල්ලෝ කැමති පිළිවෙලකට හොයන්න පුළුවන් P1 P2 P3 එහෙම පිළිවෙලට හෙව්වත් කමන්නේ මෙන්න මේකේ පිළිවෙලට මම හෙව්වේ P4 P3 P1 P5 P2 කියලා එතකොට කොහොම හරි ඒ කියන්නේ මේක මම අර arrival time පිළිවෙලට හදාගත්ත එක. ඕගොල්ලන්ට කටුකොල එක මේක එහෙම ගහලා ගන්න පුළුවන්. ඔන්න waiting time. එහෙනම් average waiting time කියන්නේ මොකද්ද? Average waiting time කියන්නේ බිංදුව ධන 2 ධන 9 ධන 13 ධන 16 බෙදනවා කියෙන්ද? process ඔක්කොම දින 5ක්. කීයද? එතකොට මෙතනිනවා 9 2 11යි 13යි 24යි 24යි 16යි 40 40 බෙදීම් පහ කියන්නේ 8යි. ඉතින් ඔන්න ඔය විදියට එන්නේ. හරිනේ. එතකොට එහෙම ගන්න පුළුවන් අපිට. හරි. 40 බෙදීම් පහ 8යි 1 ගත්තා. එහෙනම් හරි. මම මේකේ average waiting time එක දාගන්නම් 8යි කියලා. එතකොට ඔන්න ඔය විදියට තමයි first come first serve එක එන්නේ. ඒක අමාරු නෑ. ඊළඟට අපි බලමු shorter job first එක. දැන් ඔක මේකෙදි කරේ මොකද්ද? එන පිළිවෙලට ගත්තා. ඒ විදියට service එක දුන්නා. දැන් shorter job first. හැබැයි මේකේ තියෙනවා කිව්වා non-preemptive preemptive කියලා දෙකක්. මම මේකේ non preemptive එක ගන්න. එතකොට non preemptive එකේදී මේකේ කරන්නේ shortage job first කියන්නේ අඩුම service time තියෙන කෙනා මුලින් ගන්නවා කියන එක. එතකොට ඒ කියන්නේ මොකද්ද? පටන් ගන්න කියන්නේ දැන් අර තියෙනෝනේ ලොකු වැඩක් තියෙනකොට පොඩි වැඩ කෙනෙක් ඉන්නෝ නම් අපි දැකලා තියෙනවා ඒ කවුන්ටර් වල මෙයාගේ වැඩේ පොඩිනේ මෙයා කල්ලා යවනකම් පොඩ්ඩක් ඉන්න කියලා අර ලොකු වැඩේ තියෙන කෙනා පැත්තකින් තියලා මේ පොඩි වැඩ කරනගෙන ඉස්සරහට අරන් ඒක කරලා යවල ඉන්නවා. ඉතින් අන්න එහෙම මොකද අර අරයාගේ මේ වැඩ ඉවරනකම් අරය තියාගන්න ඕනේ නැති හින්දා එහෙම පොඩි වැඩේ ඉක්මනට කරලා යවන්න පුළුවන් වැඩේ කරලා යවනවා. එතෙන්දී පැමිණීමේ පිළිවෙල බලන්නේ නැහැ. ඉතින් අන්න එතකොට ඒකේ කොහමද අඳින්නේ? ඉතින් අපි බිංදුවේදී ටයිම් එක ගත්තාම කවුද ගන්නෙ? shorter job first කියන්නේ කුඩාම කෙනා. කවුද කුඩාම කෙනා? මෙන්න මෙයා. service time එක දෙකයි. ඉතින් එතකොට එතෙන්දී අපි දැන් එකපාරටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් P2 තමයි ගන්න ඕනේ කියලා මුලින්ම. හැබැයි ඒක වැරදි. මොකද P2 එන්නේ arrival time එක බලන්න පහේදී. time එක බිඳුව වෙනකොට මේක ඇවිල්ලා ඉන්නේ P4 විතරයි. දැන් අපි හිතමු බැංකුවක කියලා. බැංකුවක දැන් අපිට මුලින්ම ඔන්න බැංකු හරින මොහොතේම එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාගේ වැඩේට කල් ගත වෙන ටික ලොකු වැඩක් කියලා
එයා පැත්තකින් තියලා තියන්නේ නැහනේ තව කෙනෙක් නැත්තම්. පොඩි වැඩක් තියෙන කෙනෙක් හිටියොත් තමයි එයාගේ වැඩේ කරලා යවන්නේ. එහෙම තව කෙනෙක් නැත්තම් අරයා මේ පොඩි වැඩක් තියෙන කෙනෙක් එනකන් කියලා පැත්තකින් තියන්නේ නැහනේ. එයා ගන්න ඕනේ වැඩේ කරන්න. එහෙනම් P4 තමයි මුලින් ගන්න ඕනේ. ඉතින් අන්න ඒක හින්දා P4 ගන්නවා කොච්චරද ටයිම් එක 3ක් යනවා. P4 ටයිම් එක 3ක් දක්වා ගියා. දැන් ටයිම් එක 3 වෙනකොට කවුද ඇවිත් ඉන්නේ තව? P3 ඇවිත් ඉන්නවා එකේදී. P1 ඇවිත් ඉන්නවා දෙකේදී. එතකොට P3 8යි P1 6යි. අන්න මේ දෙන්න තමයි ඉන්නේ. ඉතින් ඒ දෙන්න ඉදිද්දී කවුද පොඩි? P1. ඇයි? එයා 6යි. මෙයාගේ වැඩේ ලොකුයි P3 ගේ. එයා පොඩ්ඩක් කලින් ආවට. එහෙනම් ගන්නේ කවුද? P1 තමයි ගන්නේ. ටයිම් එක 6ක්. එතකොට මොකද වෙන්නේ? 3 ඉඳලා 6ක් ඉස්සරහට යනවා කියන්නේ එයා 9 වෙනකන් ඉන්නවා. දැන් 9 වෙනකොට තව කවුද ඉන්නේ? අනිත් ඔක්කොම ඇවිල්ලා දැන් මේකේ P4 P1 දෙක හරි. අනිත් ඔක්කොමත් ඇවිල්ලා දැන් 9. ඇයි 4 දිත් වෙනවා 5 දිත් වෙනවා? ඒ කියන්නේ ටයිම් එක 9 වෙද්දී ඔක්කොම මෙතන ඉන්නවා. දැන් කවුද හරි? P4 හරි P1 හරි ඉතුරු අයගෙන් කවුද? P2 තමයි පොඩිම දෙක. ඉතින් ඒ ඔක්කොම දැන් ඉන්න නිසා සංසන්දනය කරලා බලන්න පුළුවන්. P2 දෙකක් යනවා කියන නම ඉඳන් 11ට. හරි. එතකොට ඔන්න P2ත් හරි. දැන් P3 තියෙනවා P5 තියෙනවා. කවුද පොඩි? P5. කීයද? 4ක්. ඒ කියන්නේ 15යි. ඊට පස්සේ තමයි ඔන්න P3 ඉතුරු වෙලා ඉන්නේ 8ක්. පහළවටයි 23යි. ඒ 23 දක්වා එනවා කියලා කිව්වනේ කොහොම හන්දත්. ඔන්න ෂෝට ජොබ් නන් ප්‍රීඑම්ප්ටිව් එක අඳින විදිය. එතකොට මේකෙදි කොහොමද කරන්නේ? ඉතින් වේටින් ටයිම් හොයන්නේ අර විදිහම තමයි. අපි බලමුකෝ. P4 බින්දුවයි. අයි බින්දුවේදී ආවා. මම මෙතන ගන්න P4 බින්දුවේදී ඇවිල්ලා බින්දුවේදී පටන් ගන්නවා කියන්නේ බින්දුවයි. ඊට පස්සේ P1 තමයි මෙතන ඉන්නේ. අපි දැන් මේක ගමු P3 ගමුකෝ. P3 15 පටන් ගන්න කීයේදී ඇවිල්ලාද? 1ේදී ඇවිල්ලා. ඒ කියන්නේ එයාගේ 14ක්. එයාගේ වේටින් ටයිම් එක වැඩි. ඊට පස්සේ P1 3ේදී පටන් ගන්න කීයේදී ඇවිල්ලාද? 2ේදී ඇවිල්ලා. එයා 1යි. ඊට පස්සේ P5 11ේදී පටන් ගන්නවා. කීයේදී ඇවිල්ලාද? 4ේදී ඇවිල්ලා. එතකොට arrival time එක 4යි. ඒ කියන්නේ 7යි. ඊට පස්සේ P2 එකේදී කොහොමද ඉන්නේ? එයා පටන් ගන්නේ 9ේදී. මෙතන 9ෙන් පටන් ගන්නේ. ඇවිත් තියෙන්නේ 5ේදී. ඒ කියන්නේ 4යි. එහෙනම් average waiting time එක කොච්චරයිද? 4 + 1 + 7 + 4 බෙදෙන්න ඕන 5ෙන්. එතකොට 14යි 1යි 15යි 7යි 22යි 4යි 26යි. 26 5ෙන් බෙදෙන්න ඕන. ඒ කියන්නේ 26 5ෙන් බෙදුවාම 5.2ක් වෙනවා. එහෙනම් non preemptive එකේදී 5.2යි average waiting time එක. එතකොට ඔන්න අපිට බලා ගන්න පුළුවන් non preemptive එකේදී කාලය average waiting time එක අඩු වෙලා තියෙනවා. හැබැයි average එක අඩු වුණාට දැන් P3 වගේ කෙනෙක් වැඩි කාලයක් යා මුලදී එන කෙනෙක්. හැබැයි අන්තිම වෙනකන් රැඳිලා ඉන්න වෙලා තියෙනවා. එහෙම ගැටලු තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි shorter job non preemptive එක වෙන්නේ. ඊළඟට අපි බලමු shorter job first එකේම preemptive එක. shorter job first preemptive. preemptive එකේදී වෙන්නේ මොකද්ද? දැන් non preemptive කියන්නේ පටන් ගත්ත වැඩේ මග නවත්තන්නේ නැහැ කියන එක. preemptive කියන්නේ පටන් ගත්ත එකක් ඕන මොහොතක නවත්තන්න පුළුවන් කියන එක. මග නවත්තන්න පුළුවන්. ඉතින් දැන් මතකනේ මේක දීලා තිබ්බේ shorter job first preemptive වලින්. එතකොට preemptive වලින් කරනවා නම් මොකද වෙන්නේ?
ෂෝටජ් ඔෆ් ෆස්ට් ප්‍රීඑම්ප්ටිව් වලින් තමයි මේක හදන්න දීලා තිබ්බේ. එතකොට හරි අපි බලමු. ඉතින් මේකෙදිත් ටයිම් එක බිඳුව වෙනකොට ඇවිල්ලා ඉන්නේ P4 විතරයි. ඉතින් බිඳුවේදී P4 ගන්නවා. P4 ගේ කොච්චරද? P4 ටයිම් එක 3ක් ඉස්සරහට යනවා. හැබැයි මේක මගදී නවත්තන්නත් පුළුවන් ප්‍රොසෙස් එක ඕනනම්. ඉතින් ඔහොම යද්දී එනවා එකේදී P3 එනවා. ඉතින් P3 ගේ ටයිම් එක 8යි. එයා ලොකුයිනේ. එතකොට එක වෙද්දී මෙයාගේ තුනෙන් එකක් ගිහින් ඉවරයි. තව දෙකක් ඉතුරුයි. ඉතින් අන්න ඒක අපි බලමුකෝ. ටයිම් එක අපි බිංදුවේදී පටන් ගත්ත. ඔන්න බිංදුවේදී P4 විතරයි ඉන්නේ. P4 හරිද? එතකොට අපිට ඒක බලන්න පුළුවන්. හරි මෙහෙම ගමුකෝ. බිංදුවේදී අපි P4 පටන් ගත්තා. ටයිම් එක එකේදී මොකද වෙන්නේ? ටයිම් එක එකේදී P3 ගේ 8ක කෙනෙක් එනවා. P4 ගේ 1 කියන්නේ තව කීයක් ඉතුරුද? 3න් එකක් ගිහිල්ලා දැන් එක වෙද්දි ටයිම් එක දෙකක් ඉතුරුයි. තාම පොඩි P4 ඉස්සරහට යනවා. ඊට පස්සේ ටයිම් එක දෙක වෙද්දි මොකද වෙන්නේ? ටයිම් එක දෙක වෙද්දී මෙයා එනවා. කවුද? P1. එයාගේ 6යි. P1 6යි නම් P4 ගේ ටයිම් එක දෙක වෙද්දී තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ. එයා තමයි පොඩිම. ඉතින් ඉස්සරහටම යනවා. එතකොට ටයිම් එක තුනේදී P4 වැඩේ ඉවර වෙනවා. හරි P4 සම්පූර්ණයෙන් ඉවරයි. දැන් ටයිම් එක තුන වෙනකොට කවුද ඉන්නේ? ආයි මේ දෙන්නේ 4යි 5යිදී. ඒකින්ද තුන වෙද්දී ඉන්නේ මෙන්න මේ දෙන්න P1 P3 8යි 6යි. එතකොට අපි එහෙනම් තුනේදී කුඩා කෙනා ගන්න ඕන. ෂෝටජ් ඔෆ් ෆස්ට් නේ. P1 තමයි ගන්නෙ. P1 ඉස්සරහට යනවා. මම දැන් ටයිම් එක 4ෙදී. 4ෙදී කවුද එන්නේ? P5 වෙනවා. ටයිම් එක 4 වෙද්දී හරි 3ෙදීනේ පටන් ගත්තේ. මෙයාගෙන් එකක් ගිහිල්ලා මේකේ 5යි. තව ඉතුරු වෙලා තියෙන්නේ. මොකද එක ටයිම් එකක් ගියානේ දැන්. මේකේ කොච්චරද? මේකේ තියෙන්නේ P5 අලුතෙන් එන කෙනාගේ 4ක් තියෙනවා. ආ දැන් කවුද පොඩි? මෙයාගේ 8ක් තියෙනවා. පොඩි P5 4ක්. එහෙනම් මෙයා මග නවත්තනවා. ටයිම් එක 4ෙදී යා නවත්තලා P5 ගන්නවා. එයා පොඩිනේ. වැඩේ නවත්තලා ගන්නවා. දැන් ටයිම් එක 5ෙදී එනවා P2. ඒ කියන්නේ මොකද්ද? ටයිම් එක 5 වෙද්දී මෙයාගෙන් තව එකක් ගිහිල්ලා, ඒ කියන්නේ 4 එකක් ගිහිල්ලා 3යි. P2 ගේ එනවා කීයක්ද? අලුතෙන් එන්නේ යා ටයිම් එක 2යි. එහෙනම් කවුද පොඩිම? P2 තමයි එන්නේ. එහෙනම් 5ෙදී මෙයාත් නවත්තලා මොකද වෙන්නේ? P2 ගන්නවා 2යි. එතනින් ඉස්සරහට කවුරුවත් එන්නේ නැහනේ. එහෙනම් P2 දිගටම එයාගේ 2 ඉවර වෙනවා. හත වෙනකන් ගිහිල්ලා අන්න P2 ඉවරයි. දැන් කවුද ආයි පොඩි? P5 ගේ 3ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් 7ේ ඉඳලා 10 වෙනකන් ඒ 3 යනවා. කවුද? P5. ඊට පස්සේ එයාත් ඉවරයි. දැන් කවුද? ආයි P1 ගේ තව 5ක් ඉතුරු වෙලා තියෙනවා. 10 ඉඳලා 15 වෙනකන් අන්න ඒක යනවා. P1. ඊට පස්සේ තමයි 8. මෙන්න මේ 8 යන්නේ 15 ඉඳලා 23 වෙනකන් P3 ගේ. ඔන්න ඔහොමයි යන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒටි ගිහින් ඉවරුනහම වැඩේ හරි. දැන් මේකේ බලන්න P4 ආව. යාට ප්‍රශ්නයක් නැහැ. යාගේ වැඩේ ඉවරකනම් ගියා. හැබැයි P1 දැන් මේ ප්‍රීඑම්ප්ටිව් කියන්නේ මගදී නවත්තන්න පුළුවන් කියන එකනේ. P1 කර කර යද්දී ඊට පොඩි එකෙක් එන හින්දා එයා පොලිමට ආයි දාලා මෙයා අරන් එයාගේ වැඩේ කරනවා. ඒ අතරේ තව කෙනෙක් ආව P2. මෙයාත් ආයි පොලිමට යවලා මෙයා කරලා ඉවර කරනවා. ඊට පස්සේ මෙයා ආයි ගත්තා. කරා මෙයාත් ගත කරා මෙයා ගත කරා. ඒ විදිහට. දැන් මේකේ කොහොමද එන්නේ ඇවරේජ් වේටින් ටයිම් එක? වේටින් ටයිම් හොයන්න ඕනනේ. අපි P4 ගත්තොත් බිංදුවේදී ඉඳලා
බිින්දුවේ ඇවිල බිින්දුව යනවා ඒ කියන්නේ බිින්දුවයි P3ගේ P3ගේ කොහොමද දෙන්නේ P3 මේ 15න් පටන් ගන්න කීයේදී ඇවිල්ලාද එකෙන් ඇවිල්ලා ඒ කියන්නේ 14ක යා පොලිමේ P1 බලන්න P1 තුනේදී පටන් ගන්නවා කීයෙන් ඇවිල්ලාද දෙකේ ඇවිල්ලා දෙකේ ඇවිල්ලා තුනෙන් පටන් ගන්නවා කියන්නේ එකයි පොලිමේ හැබැයි මගදී 4දී ආයි පොලිමට යවලා ආයි ගන්නේ 10දී ඒ කියන්නේ 4 ඉඳන් 10 වෙනකනුත් එයා P1 ඉන්නේ පොලිමේ මේ 4දී P1 ඉවරයි ආයි පටන් ගන්නේ 10ෙන් ඉතින් 4 ඉඳන් 10 වෙනකම් පොලිමේ ඉන්නවා කියන්නේ තව 6ක් පොලිමේ ඒ කියන්නේ යා 7ක් ඊට පස්සේ P5 ඉතින් යා එනවා P5 වෙන්නේ 4දී 4දීම පටන් ගන්නවා ඒ කියන්නේ බිඳුවයි හැබැයි P5 ආයි 5ේදී පොලිමට යවලා මොකද කරන්නේ 5ේදී පොලිමට යවලා තියෙන වැඩේ නවත්තලා ආයි 7ේදී පටන් ගන්න 5 ඉඳලා 7 වෙනකන් එයා 2ක් ඒ කියන්නේ 2යි ඊට පස්සේ මෙයා P2 ගත්තොත් 5ේදී ආව 5ේදීම පටන් ගත්තා ආයි කොහෙවත් නැහැ එයා එයාගේ බිඳුවයි එතකොට ඇවරේජ් වේටින් ටයිම් වෙන්නේ කොහමද ඇවරේජ් වේටින් ටයිම් එක බිඳුව 14 7 2 බිඳුව එතකොට 7යි 2යි 9යි 14යි 9යි 23යිනේ 23 බෙදීම 5 23 බෙදීම 5 කියන්නේ 4.6ක් වෙනවා ඉතින් එන්න 4.6යි එකේ එන්නේ දැන් ඔන්න ඔය විදියට ගන්න පුළුවන්. ඉතින් ප්‍රීඑම්ප්ටිව් එකේ එන්නේ ওই විදියට. ඉතින් ওই ටිකෙන් ගත්තොත් අපිට පැහැදිලි ෆස්ට් කම් ෆස්ට් සර්ව් විදියට යනකොට ඒ පැමිණෙන පිළිවෙලට සර්විස් එක දෙන එක අපිට නිකන් ඒක සාධාරණයි වගේ තමයි. මුත් ඇවරේජ් වේටින් ටයිම් එක වැඩි එතන 8ක් තියෙනවනේ. හැබැයි ඒක හැමතිස්සෙම එහෙම කියන්න බෑ. මේ ප්‍රොසෙස් වල එන පිළිවෙලයි යාළගේ ටයිම් එක යනුව තමයි. ඊට පස්සේ අපි මේ ගත්ත ඊට පස්සේ බලන්න නන් ප්‍රීඑම්ප්ටිව් ෂෝටේජ් ඔෆ් ෆස්ට් එකේදී 5.2යි ඒක අඩු වෙලා තියෙනවා ඇවරේජ් වේටින් ටයිම් එක SJF එකේදී ඒ කියන්නේ ප්‍රීඑම්ප්ටිව් SJF එකේදී 4.6යි දැන් එහෙම අඩු වුණාට එතෙන්දී අර P3 බලන්න P3ට දිගටම පස්සට යන්න වෙලා තියෙනවා එයා මුල හරි ඇවිල්ලා එයාගේ වැඩේ ටිකක් දිග වෙලාවක් යන නිසා අනික ඔක්කොම කරලා යවල තමයි එයාගේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඉතින් එතකොට එයාට පොඩි අසාධාරණයක් වගේ තමයි. ඉතින් ඔන්න ඒව වළක්වන්න තමයි අනිත් එක ගන්නේ රවුන්ඩ් රොබින්. එතකොට රවුන්ඩ් රොබින් එක මම ගන්නම් මෙහෙම RR කියලා ගන්නම්කො. පොඩ්ඩක් පාට මේ පාටින් ගමුකෝ. රවුන්ඩ් රොබින් එක. හැබැයි රවුන්ඩ් රොබින් එකේදී මේක අනිවාර්යෙන් ප්‍රීඑම්ප්ටිව් රවුන්ඩ් රොබින් කියන එක. ප්‍රීඑම්ප්ටිව්මයි ඒ කියන්නේ ප්‍රොසෙස් මගදී කඩනවා මේක කරන්නේ හැමෝටම සාධාරණ අවස්ථාවක් දීම. ඉතින් රවුන්ඩ් රොබින් එකේදී අපිට ටයිම් කොන්ටාගයක් දෙන්න ඕන. ඉතින් අපි කියු කියලාමකෝ කියු කියන එක මම 4යි කියලා අරන් මේක හදන්නම්. මොකද දැන් ඇත්තටම මෙන්න මේ තියෙන 2018 ගාන ඒකේ තිබුණේ ෂෝට් ජොබ් ප්‍රීඑම්ප්ටිව් මෙන්න මේකෙන් කරන්න කියලා. ෂෝට් ජොබ් ප්‍රීඑම්ප්ටිව් වලින් කරන්න තියෙන්නේ 19 එක මෙතන ටේබල් එක නෑ හැබැයි ඒක කරන් තිබ්බේ රවුන්ඩ් රොබින් වලින් ඒක නම් දීලා තිබ්බේ ටයිම් කොන්ට් එක මිලිසෙකන් 3ක් කියලා මම මෙතන 4 කියලා අරන් මේක හදන්නම් කොහොමද කරන්නේ මුලින්ම එන්නේ P4 බිඳුවේදී කොහොම කරත් P4 එනවා ඉතින් එන P4ට බිඳුවේදී P4 එයාට ටයිම් එක 4ක් දෙනවා හැබැයි 4ක් වුණාට ඇතරම් P4 ගේ තියෙන ටයිම් එක 3යිනේ. එයාට 4ම වැඩන්නේ. එයා P4 3 වෙනකන් ගන්නවා. ඊට පස්සේ එන්නේ කවුද? P3. P3 එකේදී එන්නේ එයාට දෙනවා එයාගේ ටයිම් එක 8යි. එතකොට එයාටත් 4ක් දෙනවා. හැබැයි ක්වොන්ටම් එක 4යිනේ. 4යි දෙන්නේ. එතකොට P3 යනවා 3 ඉඳලා 4. ඒ කියන්නේ 7 වෙනකන් P3. එතකොට යාගේ 8න් 4ක් ගියා තව 4ක් ඉතුරුයි. ඊට පස්සේ
තව මොනවද ඊළඟට ඉන්නේ කවුද P1 P1 ඇත්තටම දෙකේදී එනවා එයාගේ හයක් තියෙනවා එතකොට එයාටත් හතරක් දෙනවා P1ට හතරක් දුන්නාම ඒක හතේ ඉඳලා හතර කියන්නේ 11 වෙනකන් එතකොට මෙයාගේ හයෙන් හතරක් ගත්තනේ තව දෙකක් ඉතුරුයි ඊට පස්සේ කවුදයින් P1 ගෙන් පස්සේ P5 එනවා P5 එනවා P5 ගේ ටයිම් එක කොහොමද 4යි P5 ට දෙනවා එතකොට 4 ගියා කියන්නේ 15 එතකොට මෙයා හරි මෙයාගේ 4 හරි ඊට පස්සේ P2 ඇවිල්ලා 2ක් එතකොට යාට දෙකම ගන්න පුළුවන් P2 දෙකයිනේ 4 දුන්නට යා දෙකයි ගන්නි 17 වෙනකන් ඊට පස්සේ ආයි පිළිවෙල බැලුවොත් දැන් පහම ඉවරයි P2 වෙනකන් ආයි යද්දි P4 ඉවරයි P3 ගේ තව 4ක් තියෙනවා එහෙනම් P3 ගේ ඒ 4 දෙනවා 17 4 කියන්නේ 21යි අන්න ඒකත් ඉවරයි ඊට පස්සේ P1 විතරක් ඉතුරු වෙලා තියෙනවා යාගේ දෙකක් ඉතින් 4ක් දෙන්න ඕනේක දෙකක් දුන්නන් ඇති දැන් 23 න් ඉවර වෙනවා 21 ඉඳලා දෙකක් 23යි ඔන්න ඔහමයි වෙන්නේ ඉතින් මේකේ ගත්තොත් ඇවරේජ් වේඩින් ටයිම් කොහොමද හොයන්නේ P4 බිංදුවේදී ඇවිල්ලා බිංදුවේදීම පටන් ගන්නවා තව කොහෙවත් මේකේ නැහැනේ P4 ගේ බිංදුවයි ඊළඟට P3 මුලින්ම 3 න් පටන් ගන්න කීයද 1 ඇවිල්ලා එතකොට 2යි ආපහු කොහෙදද 7 න් එළියට ගිහිලා තියෙනවා P3 මේ 7 න් එළියට P1 ට අවස්ථාව දීලා 7 න් අයින් වෙලා ආයෙනේ 17 න් P3 7 න් 17ට 10ක් ඒ කියන්නේ 12යි ඊට පස්සේ P1 මුලින්ම 7 න් පටන් ගන්න කීයද 2 න් ඇවිල්ලා ඉතින් 7 න් 2 ඉඳලා 7 වෙනකන් කියන්නේ 5ක් මුලින් පොලිමේ ඉඳලා P1 ආපහු 11 න් එළියට ගිහිල්ලා 21 තමයි පටන් ගන්න 10ක් එතකොට එයාට 15යි ඊට පස්සේ P5 11 න් පටන් ගන්නවා කීයෙන් ඇවිල්ලාද 4 න් ඇවිල්ලා ඒ කියන්නේ 7යි ඊට පස්සේ P2 පටන් ගන්න 15 න් කීයෙන් ඇවිල්ලාද 5 න් ඇවිල්ලා 5 න් ඇවිල්ලා 15 න් පටන් ගන්නවා කියන්නේ 10ක් එතකොට average waiting time කොච්චරද බිංදුවයි 12යි 15යි 7යි 10යි බෙදෙන්න ඕන process 5යි එතකොට 12යි 15යි කියන්නේ 15යි 12යි 27යි 27යි 7යි 34යි 10යි 44යි 44 බෙදීම 5 ඒ කියන්නේ කොච්චරද 8.8ක් නේ 8.8 කියලා ගන්න පුළුවන් හරි එතකොට මොකද ඒක වෙන්නේ එහෙනම් රවුන්ඩ් රොබින් එකේදී ක්වොන්ටම් එක 4 දාලා ගත්තොත් ඇවරේජ් වේටින් ටයිම් එක වැඩි වෙලා ඉතින් එතෙන්දී ඇවරේජ් වේටින් ටයිම් එකට වඩා බලන්නේ හැමෝටම සාධාරණ අවස්ථාවක් දෙන්න හැමෝටම අවස්ථාව ඉතින් ඔන්න ඔය ඇල්ගොරිතම් ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් මේකෙන් පැහැදිලි වෙන්නේ නැති කොහොමද ෆස්ට් කම් ෆස්ට් සර්ව් එක කරන්නේ ෂෝටේජ් ඔෆ් ෆස්ට් කරන්නේ ඒක දෙවර්ගෙම නන් ප්‍රීඑම්ප්ටිව් සහ ප්‍රීඑම්ප්ටිව් දෙකම කරන්නේ සහ රවුන්ඩ් රොබින් එක කරන්නේ කොහොමද කියන එක. ඉතින් රවුන්ඩ් රොබින් එක කරන්න නම් අපිට ක්වොන්ටම් වැලියු එකක් දෙන්න ඕන. එහෙම දීලා නැති වුණත් හදිසි පේපර් එකේ ඕගොල්ලෝ 3ක් 4ක් වගේ ගැලපෙනාගියක් දාලා හදන එක එහෙම තමයි තින් කරන්න වෙන්නේ. කියන්නේ ඒ වෙලේ කිව්වේ නැතයි කියන්නේ මුලින් මේක එහෙම රවුන්ඩ් රොබින් එකේ ක්වොන්ටම් එකක් දීලා නැත්තම් එක්සෑම් හෝල් එකේ ඩියුටි නැකගින් හරි අහන්න මොකද කරන්නේ කියලා ඒගොල්ලෝ එතකොට මොන හරි ඒකට විසඳුමක් එක්ක දෙයි නැත්තම් දන්න විදියට ඉතින් ඒක පුළුවන් විදියට
කොන්ටම් වගේ මේකයි කියලා අරගෙන වත් හදන්න ඒ විදියට. ඒ වගේම තමයි මේක මෙන්න මේ ෂෝටඩ් ජොබ් ෆස්ට් එකේ ප්‍රීඑම්ප්ටිව්ද නන් ප්‍රීඑම්ප්ටිව්ද කියලා කියලා තිබ්බේ නැතොත් ප්‍රීඑම්ප්ටිව් එකෙන් කරන එක වැඩි හොඳයි. එතකොට නන් ප්‍රීඑම්ප්ටිව් එකට වඩා ප්‍රීඑම්ප්ටිව් එකෙන් කරොත් හොඳයි, විශේෂයෙන් කියලා නැත්නම් ප්‍රීඑම්ප්ටිව්ද නන් ප්‍රීඑම්ප්ටිව්ද කියලා. කියලා නම් තියෙන කියලා තියෙන එකෙන් කරාම හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ මේ ටික හදාන්න තියෙන්නේ. එහෙනම් පැහැදිලි ඇති කොහොමද මේකේ උත්තරේ ගන්න කියන එක. මම 2018 එකේ කරේ. ඉතින් 19 එක ඔයිට ලේසි ප්‍රොසෙස් හතරයිනි තියෙන්නේ. ඉතින් ඒකත් කරලා බලන්න. ඉතින් ඔහොම තියෙන. ඉතින් ඔන්න දැන් මේ වෙද්දි අපි පාඩම් කරලා ලියන්න ඕන ටික ඇරෙන්න ගණන් විදියට, ඒ කියන්නේ අපි හිතල කරන්න තියෙන ඔක්කොම ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි 18 සහ 19 පේපර් වල. ඉතින් කම්පියුටර් ආගෙට ඉතින් තව කරන්න කොහොමත් වෙලාවක් නැහැ. මම එහෙනම් මේ වීඩියෝ ටික මෙතනින් නවත්වනවා.